සයින්ස් ටිබ්නල් එකේ මම අද ඔයාලට කියා දෙන්න හදන්නේ මේ වකුගඩු ගල් ගැන. ඉතින් ගොඩක් දෙනෙක් දන්නවා ඉතින් මේ වකුගඩු ගල් කියන්නේ මොනවද කියලා නේද? ඉතින් වකුගඩු ගල් ඇති වෙන්න හේතු මොනවද? වකුගඩු ගල් ඉස්සෙල්ලා බලමු වකුගඩු අපේ කීයක් තියෙන සාමාන්‍ය. අපේ තියෙනවා වකුගඩු යුගලක්. වකුගඩු වලින් එනවා මෙන්න මෙහෙම. ඒවට කියන්නේ මුත්‍ර වාහිනී කියලා. මේ මුත්‍ර වාහිනී දෙක විවෘත වෙනවා අපේ මුත්‍රාශය කියන එකට. මුත්‍රාශය ගන්නවා මුත්‍රා කරෙන්න ඕකට. ඊට පස්සේ මේ තියෙන මුත්‍ර මාර්ගය. හරිද? වකුගඩු දෙකයි මුත්‍ර වාහිනී දෙකයි මුත්‍රාශය එකයි ඊට පස්සේ මුත්‍ර මාර්ගය මේ ටික. එතකොට මේ වකුගඩු ගල් කියන ඒවා හැදෙන්න පුළුවන් අපේ මේ වකුගඩු ඇතුලේ. මුත්‍ර වාහිනී තුල හෝ මුත්‍රාශය කියන කොටස්වල වකුගඩු ගල් හැදෙන්න පුළුවන්. හරිද? එතකොට මේ වකුගඩු ගල් වලට හේතුව මොකක්ද? වකුගඩු ගල් වලට හේතුව තමයි සෝඩියම් ටෝරකෝලේට් සහ සෝඩියම් ග්ලයිකෝපෝලේට් කියලා සෝඩියම් ලවණ දෙකක් තියෙනවා. වතුර බොන්න නැති වුනහම මේ ද්‍රවවල සාන්ද්‍රණය වැඩි වෙනවා. වැඩි වුණාට පස්සේ ලුණු සාමාන්‍ය ලුණු ලේවායක ලුණු තැම්පත් වෙනවා වගේ මේ ලවණ තැම්පත් වෙන්න පටන් ගන්නවා. මේ තැන් වල තැම්පත් වුණාට පස්සේ මුත්‍රා ගල් හැදෙනවා. තේනවද? එතකොට අපි මේ ලවණ තැම්පත් වෙන එක අඩු කරන්න තමයි ඕනේ. අඩු කරන්න නම් අපි හොඳට වතුර බොන්න ඕනේ. තේනවද? මේ එක වකුගඩුවක් හරි બ્લોක් වුණොත් ලොකු කැක්කුමක් එනවා හොඳේ. අපේ මේ වකුගඩු හිතන් ඉන්නේ මේ කට්ටි හිතන් ඉන්නේ වකුගඩු තියෙන්නේ බඩේ කියලා. බඩේ නෙමෙයි කොන්ද පැත්තට වෙන්න තියෙන්නේ. හරිද? මෙහෙම ගත්තොත් රූපයක් හරිද? මේ මම පිටිපස්ස රූපයක් ගන්නෙ. හරිද? මෙහෙම ගත්තොත් හරිද? මේ පිටිපස්ස හරිද කොන්ද දිහා පැත්ත. එතකොට මේ කොන්දේ මේ ඉන්නේ කියලා හිතන්න. මේ හරියට වෙන වාගේ තමයි වකුගඩු තියෙන්නේ. ඔහොම තියෙන්නේ. එතකොට මේ වකුගඩු ඔහොමනේ තියෙන්නේ. ඔහොමනේ තියෙන්නේ ඇත්තම කතාව ඔහොම. එතකොට මේ කොහේ හරි තැනක બ્લોක් එකක් ඇති වුණොත් මාර්ම කැක්කුමක් තමයි එන්නේ. හරිද? හරිද? මේක මං අත්විඳලා තියෙන හින්දා කියන්නේ. හරිද? නිදා ගන්නවත් බෑ. එක එක අතට ඉන්න වෙනවා. හරිද? මෙහෙට ඉන්නවා, අමින්න ඉන්නවා එක එක විදිහට. ඒක කියන්නේ මෙහෙ ආයි කොර වෙලා, ඒ පැත්තම කොර වෙලා තියෙන්නේ. හරිද? මගෙත් වම් පැත්තේ වකුගඩුවේ બ્લોක් එකක් තිබුණා. ඒ කියන්නේ වකුගඩුවේ නෙමෙයි මෙන්න මේ පැත්තේ. මුත්‍ර වාහිනියක બ્લોක් එකක් තිබුණා. හරිද? මේක දකුණා, මේක වම කියලා හිතමුකෝ. හරිද? එතකොට මෙන්න මේ වම් පැත්තේ මුත්‍ර වාහිනියක තමයි මගේ මේ બ્લોක් එක තිබුණේ. හරිද? එතකොට මේ වගේ අවස්ථාවකදී මොකද කරන්නේ? ඈ මම කපල් දානවා. එහෙම කපල් දාන්න බෑ. හරිද? මුත්‍රාගල් දීවෙන්න බෙහෙත් දෙනවා. පොඩි ටැබ්ලට් තියෙන්නේ. ඒව දෙනවා. හරිද? ඊට අමතරව දෙන්නේ වේදනා නාශක. හරිද? මේ වගේ තැනක පොඩි બ્લોක් එකක් ඇති වුණාම හිතන්නේ අනේ ඕක මේ චූටි બ્લોක් එකක් ගන්න කියලා. අම්මෝ තියෙන කැක්කුම ආයි කියලා වැඩක් නැහැ හොඳේ. හරිද? එතකොට මේ මුත්‍ර වාහිනියක બ્લોක් එකක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ මුත්‍ර පෙරීම දුර්වල වුණාම මේ හරි ලොකු වේදනාවක් ඇති වෙනවා. ඊට පස්සේ මේ මුත්‍රාගල් දීවෙන්න දෙනවා බෙහෙත්. ටැබ්ලට් දෙන්නේ සාමාන්‍යයෙන්. ඒවට මේ මුත්‍රාගල් දීවෙනවා. ඊට අමතරව දැන් මුත්‍රාගල් දීවෙන්න බෙහෙත් දෙනවට අමතරව වෙන මොනවද කරන්න පුළුවන්? කෝ ප්‍රමාණයේ මුත්‍රාගල් තැන්පතු තියෙනවා නම් අතිදෙන තරංග භාවිතා කරලා ඒවා කුඩු කරන්න පුළුවන්. එතකොට ඒවා කොහෙන්ද යන්නේ? මේ හිතන්න වකුගඩුවේ හරි මෙහි හරි මේ මුත්‍රාශය හරි කොහේ හරි තැනක මුත්‍රාගලක් තියෙනවා කියලා. එතකොට මොකද කරන්නේ? අතිදෙන තරංග භාවිතා කරලා මුත්‍රාගල කුඩු කරනවා. එතකොට පොඩි මුත්‍රාගල් කැබලි කැබලි හරිද යනවා කොහෙන්ද? මුත්‍ර මාර්ගයේ දියන්නේ ඉතින්. හරිද? තේන්නද? දැන් ඔයාලට මම සාක්ෂි පෙන්වන්න දැන් යන්නේ. හරිද? මුත්‍රාගලක සාක්ෂි. ආට පේනවද දන්නේ? හරියට ફોකස් වෙන්න. මේ තියෙන මුත්‍රාගලක්. පොඩි වැලි කැටි වලකට වගේ තියෙනවා. මේවා එන්නේ මුත්‍රා මාර්ගයෙන් ඈ. මුත්‍රා යන මාර්ගයෙන්ම තමයි එන්නේ. මෙන්න මේ වගේ තැනක් બ્લોක් වුණාට පස්සේ මුත්‍රාගල ඇවිල්ලා හරිද? එතකොට මුත්‍රා බර දැනෙන්නේ. මේ මුත්‍රාගල එහෙම එහෙ වුණාට පස්සේ තමයි මුත්‍රා බර ඊගෙන ලොකුවට දැනෙන්නේ. හරිද? තේනවද? මුත්‍රාගල එහෙම එහෙ වෙනකොට තමයි මේ මාර්ගය ඉවර වෙන්නේ. එතකොට මේ මාර්ගයෙන්ම තමයි මේ කැඩියන මුත්‍රාගල් ටිකත් යන්නේ. එහෙමයි. එතකොට මුත්‍රාගල් හැදෙන එක වළක්වා ගන්න මොනවද කරන්න පුළුවන්? එකක් තමයි අපිට කරන්න පුළුවන් ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න ඕනේ. සාමාන්‍යයෙන් දවසකට ලීටර්
තුනක් වද්ද සාමාන්‍ය කියනවා ලීටර් 6ක් විතර බොන්න කියලා. එච්චර ඉතින් බොන්න බෑනේ. අද ඉන්න මිනිස්සු වතුර බිබී ඉන්නවට වඩා මිනිස්සුන්ට කරන්න වැඩි තියෙනවනේ. අඩුමතරමේ වතුර ලීටර් 2ක් 3ක් 3ක්වත් අඩුමතරමේ බොන්න ඕනේ. හරිද? ඊට පස්සේ මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය ආවහම ඒ වෙලාවට මුත්‍රා ටික පිට කරන්න ඕනේ. කම්මැලිකමේ හොයි ඉඳලා හරියන්නේ නැහැ. තේරෙනවද? මුත්‍රා අපේ මේ මුත්‍රාශය ගබඩා වෙලා තියෙන්න ඒකේ තියෙන ලවණ තැම්පත් වෙනවා. හරියට ලුණු ලේවායක ලුණු තැම්පත් වෙනවා වගේ තමයි ඈ. සාන්ද්‍රණය වැඩි වෙන්න ලුණු ටික තැම්පත් වෙනවා. මේකේ ලවණ තැම්පත් වෙලා මෙව් වෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි අහලා තියෙද තල් මැස් වල තියෙනවා කැල්සියම්. තක්කාලි වල තියෙනවා ඔක්සලික් ඇසිඩ් කියන එක. එතකොට ඔය දෙන්න එකතු වෙලා කැල්සියම් ඔක්සලේට් කියන එක හැදෙනවා. හරිද? එක දවසක් මේ මාසයකට අවුරුදු මාස දෙක තුනකට එකපාරක් තක්කාලි හොද්දක් කෑව කියලා මේ පවුගදා බලද්දී වකුගඩු ගල් හැදෙන්නේ නැහැ. හරිද? සාමාන්‍ය සතියකට දෙතුන් පාරක්ම හාල් මැස්සු හොදි එහෙම කනවා නම්. හරිද? ඒකත් එක පාලනය කරන්න ඕනේ. ඔයාලට මේ වගේ මුත්‍රාගල් එහෙම තියෙනවා නම් තිබිලා තියෙනවා. අනිත් එක තමයි මේ මුත්‍රාගල් හැදිලා කලින් තියෙන කෙනෙක් නම් හරිද එයාට ආයෙත් හැදීමේ හැකියාවක් තියෙනවා. හරිද? මට මේක දෙපාරක් වෙලා තියෙනවා. හොඳේ ඒයි කියන්නේ දැන් මාත් බයෙන් ඉන්නේ ආයි අමාරුවක් આવොත් ඒක ඉවස ගන්න බෑ. හරිද? හරි. වතුර බොන්න ඕනේ. වතුර බොන එක තමයි ඉතින් කරන්න තියෙන්නේ. අනිත් එක ඔය මද්දසාර අනම්මනම් වලට අබ්බහිලා තියෙනවා නම් ඒව අඩු කරන්න ඕනේ. උගඩු දෙකක් දීලා තියෙන්නේ මොකටද? ඇඟේ තියෙන ජරාව පෙරලා අයින් කරන්නනේ. එක වකුගඩුවක් නරක් වුණොත් අර ඇඟේ තියෙන සේරම ජරාව ටික මේ තනි වකුගඩුවෙන් එපැයි කරන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒකත් ඉතාම කිටි කාලෙකින් ඒකත් සෞතු වෙන්න පුළුවන්. තේරෙනවද? එතකොට එහෙම අවධානමක් තියෙනවා. හරිද? ඒ හින්දා වකුගඩු දෙක පරිස්සම් කරගන්න නම් මොකද කරන්න ඕනේ? වතුර පානය කරන්න ඕනේ. අර මං කිව්ව දේවල් ටික කරන්න ඕනේ. තේරෙනවද? හරි. අද පාඩම වකුගඩු ගල්. හරිද? වකුගඩු ගලක් ඈ ගල්කට යන්නේ මේ. ඒක ඔයාලට පේන්න මම වෙනම ෆොටෝ ටිකක් ගහලා මේක දාලා පෙන්නන්න. හරිද? මේක එන්න කෙලින්ම මුත්‍රා මාර්ගයේ දිගේ ඈ. එනකොට හිතා ගන්න පුළුවන් මේ වගේ ගල්කටය ඈ ගල්කටයක් වගේ එකක් මේ එනකොට මුත්‍රා මාර්ගයේ දිගේ එනකොට ඈ හිතා ගන්න පුළුවන් නේ. හරිද? මුත්‍රා ගල් දී වෙන බෙහෙත් තියෙනවා. ටැබ්ලට් ඒ වෙන තමයි දී කර කර යන්නේ. තව තියෙනවා ඉතින් සිංහල වෙදකමේ තියෙනවා මේ කසාය එහෙම. ඒ වගේ සාමාන්‍යයෙන් කසාය වලටත් අඩු වෙනවා කියලා කියනවා. කසායත් බිව්වා. කසාය වලට හරි කොහොම හරි බෙහෙත් එක ඉංග්‍රීසි බෙහෙත් වලට හරි කසාය වලට හරි තමයි කොහොම හරි මේ ගියේ. හරිද? පළවෙනි පාර බ්ලොක් එකේදී නෙමෙයි මේක ආවේ. මේක දෙවෙනි අවස්ථාව. දෙවෙනි වටේදී ආපු එකක්. මේ පළවෙනි පාර බ්ලොක් එකේදී මේ අඳුර ගන්න බැරුණා. මෙහෙම ඒක මොකක්වත් ගියා කියලා තේරුනේ නැහැ. හරිද? බ්ලොක් එකක් තිබුණා. ඒක අර බෙහෙත් දුවට පස්සේ බ්ලොක් එක මම හිතන්නේ නැතිලා ගියේ. ඒක බෙහෙත් එක්ක. හරිද? දෙවෙනි පාර ආවේ මුත්‍රාශය තමයි. ඒ කියන්නේ යටිබඩ කැක්කුමාව. ඊට පස්සේ මුත්‍රාත් එක්ක ලේ ගියා. හරිද? මුත්‍රා ඔයාලට අඳුර ගන්න පුළුවන් මේ මුත්‍රා ගලක් එහෙම තියනවාද කියලා. සාමාන්‍ය ප්‍රමාණයට වතුර බිව්වොත් මුත්‍රා පිට කරාට පස්සේ මාර දැවිල්ලක් එනවා නම් ලිංගික රෝග වෙන්න පුළුවන්. ඒක ඉතින් ඔයාලා කරන වැඩත් එක්ක තමයි. හරිද? එහෙම නෙමෙයි. ඒ වගේ මුකුත් වෙලා නැත්නම් මුත්‍රා දැවිල්ලයි නම් ගොඩක්. හරිද? ගොඩක් දුරට මුත්‍රා ගලක් තිබීමේ හැකියාව තියෙනවා. මොකද මට ඕක හොඳට තේරලා තියෙනවා. ඒ කියන්නේ මේ කාලේ අර මුත්‍රා ගල් වලින් මේ අප්සෙට් වෙලා හිටපු කාලේ මුත්‍රා පිට කරාට පස්සේ මාර දැවිල්ලක් තියෙනවා. හරිද? එහෙනම් මේ පොඩ්ඩක් මේ මං කිව්ව දේවල් ගැන අවධානය යොමු කරන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. වකුගඩු ගල් අඩු කරගන්න මං කිව්ව දේවල් කරන්න. වතුර බොන්න හරි වෙලාවට ලීටර 2ක් 3ක් විතර වතුර ටිකක් වතුර බෝතලයක් ළඟ තියාගන්න. ඔෆිස් එකකට ගියත් ස්කෝලේ ගියත් පොඩි අයට වතුර බෝතලයක් යවන්න. වතුර බෝතලේ පොඩි උන් එහෙම ගෙනියන වතුර බෝතලේ ආයි ගේනවා ඒක එහෙම් පිටි. එතකොට වැඩක් නැහැ. හරිද? ගෑන් ළමයි වතුර බොන්නේ නැහැ. හේතුව චූදාණ්ඩ යන්නේ පැසරෙන් සැරේ. හරිද? එහෙනම් ගෑන් ළමයි වතුර බොන හොඳටම අඩුයි. හරිද? ඇහුවාම සර් සැරෙන් සැරේ චූදාණ්ඩ යන්න බෑ කියලා කියනවා. ඒක ඉතින් විරුදු ගන්නෙ මේ. හරිද? අනිත් එක තමයි ගෑනු අයට වඩා පිරිමි අයට තමයි මුත්‍රාගල් හැදීමේ වැඩිම මේ සම්භාවිතාවය තියෙන්නේ. මොකද මද්‍රව්‍ය පානය වැඩි. හරිද? වතුර බොන්නේ නැහැ. කොයි වෙලාවෙත් වැඩ නේද? හරි. එහෙනම් අපි ආයෙත් මේ වගේ වීඩියෝ එකක් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.